කන්දකාඩු මධ්‍යස්ථානයේට කොරෝනා ආවේ පරීක්ෂණයේදී හසු නොවු ආසාදිත රැදවියෙකුගෙන්ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් ඉඟියක් කරුණා අම්මාන් අත්තරංගුවට ගන්නයි ඉල්ලා පෙස්සමක් බූස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් දෙවන දිනයටත් ආහාර වර්ජනයේ මැකෝට ගැටලුවක් ඉන්දියාවේ කොරෝනා පැතිරෙන්නේ සුලගින්දැයි සොයා පුලුල් පරීක්ෂණ කොරෝනාවටත් වඩා භයානක රෝගයක් කසකස්ථානයෙන් වාර්තා වේ කන්දකාඩු මද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වෛරසයේ ආසාදිනු රෝගීන් 87 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ වෙනටම ස්ථානයේ හඳුනාගෙන ඇති මුල් රෝගීන් සංඛ්‍යාව 340ක් වෙනවා. අද දිනේ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 283ක් වෙනවා. අධිකරණ අමාත්‍යාංශයට තේ පාත්වාගෙන යනු ලබන කන්දකාඩු හා සේනපුර ප්‍රදේශයේ පිහිටි මද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථාන දෙකේ රැදවියන් සහ කාර්ය මණ්ඩලය 1150ක් පමණ සිටින බව යුද හමුදාපති ලුදුන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ලා මහතා සදහන් කර සිටිනවා කන්දකාඩු මද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළට කොරෝනා වෛරසය ඇතුළු වූයේ කෙසේදයි තවමත් සැකසිත තත්ත්වයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙනවා. ඒ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ක්‍රම දෙකක් ඔස්සේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ට වෛරසය ආසාදින වීමට ඉඩක් ඇති බවයි. පුනරුත්ථාපනය සඳහා මධ්‍යස්ථානයට යොමු කරන පුද්ගලින් නරහා වෛරසය ඇතුළු වීම එයින් එක් ක්‍රමයක් වනවා. එෙහිදී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නේ එම පුද්ගලයින් මධ්‍යස්ථානයට ඇතුළුවන අවස්ථාවේදී PCR පරීක්ෂණය කළත් මධ්‍යස්ථානය තුළදී PCR පරීක්ෂණ කරනොමිති බවයි. එබැවින් පුරුත්ථාපනය සඳහා යොමු කළ පුද්ගලයෙකු වරහා මධ්‍යස්ථානයට වෛරසය පැතිරීමේ හැකියාව බැහැර කළ නොහැකි බවද ඔහු කියා සිටියා. දෙවෙනි ක්‍රමය ලෙස ඔහු හඳුන්වා දුන්නේ මධ්‍යස්ථානයේ සේවය කරන පුද්ගලින් නරහා වෛරසය මධ්‍යස්ථානයට පැමිණීමේ හැකියාවයි. නමුත් වැඩි අවස්ථාවක් පවතින්නේ පුරුත්ථාපනය කළ පුද්ගලයෙකු වරහා මධ්‍යස්ථානය වෙත වෛරසය පැමිණීම බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නා. එල්ටීටී සංවිධානයේ හිටපු නැගෙනහිර සන්නද්ධ නායක කරුණා අම්මන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභ්‍යාචන අධිකරණයට අද තවත් රිට් පෙත්සමක් ගොනු කෙරුණා. කරුණා අම්මන් විසින් ඉකුත් දිනක යුද හමුදා සෙබළුන් 2013 අතර පිරිසක් ඝාතනය කළ බවට වන ප්‍රකාශයට අදාළව ඔහු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලෙසටයි පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ. එම ප්‍රකාශයෙන් අනතුරුව කරුණා අම්මන් විසින් ඉකුත් ජූලි 3 වෙනිදා අපරාධමය කරුණු හෙළිවන තවත් ප්‍රකාශයක් කර ඇති බව පෙත්සම්කරු එම ප්‍රකාශයෙන් දෙමළ ජාතික සංවිධානයේ නායකින් නැතුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඝාතනය කිරීමට එවකට එල්ටීටී සංවිධානයේ නායක විලුපිල්ලේ ප්‍රභාකරන් තමාට නියෝග කළ බවත් එම නියෝගය ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බවත් කරුණා අම්මාන් ප්‍රකාශ කර ඇති බවයි පෙත්සම්කරු පවසා ඇත්තේ. මේ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් සමග සම්බන්ධතා පැවැත්වුවේ යයි කියන චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රැදවුම් නියෝග මත සිටින නීතිඥ හිජාස් ඉස්බුල්ලා රැදවුම් බාර උදාහරණ ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි මාස 22 වෙනිදා වැඩිදුර සලකා බැලීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අද නියම කළා. බූස බන්ධනාගාරයේ රදවාසින්න ප්‍රබල ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක නිරත වනවා. මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ වෙන වෙනම සිරමැදිරිවල රදවාසින්න රැදවියන් 14 දෙනෙක්. දිනකට පැයකට පමණ කාලයක් සිරමැදිරිවලින් පිටත සිටීමට අවස්ථාව හිමිවන අතර එම කාලය තවත් වැඩි කරන ලෙසටයි එම රැදවියන් පිරිස ඊයේ සිට ආහාර වර්ජනයේ නිරත වන්නේ. මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ කොස්කොඩ තාරක, වෙලේසුදා, කංජිපාණි ඉම්රාන්, සුසෙයි පොඩිලැසි ඇතුළු ප්‍රබල ගණයේ අපරාධකරුවන් 14 දෙනෙක්. නව කොරෝනා වෛරසයේ තත්ත්වය යටතේ මැතිවරණයේ පැවැත්වීමට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශය තවමත් ගැසට් කර නොමැති වීම ගැටලුවක් බව මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මාර්ගෝපදේශ නිකුත් කර සති 5ක කාලයක් ගත වී ඇති බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයා හා නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවත් සභාපතිවරයා කියා සිටියා. එම මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු අවධාරණය කළා.
රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරුණු ලැබුවා. එම රිය අනතුර සිදු කළ වරදකරු වසන් කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්ද නීතිපතිවරයා විසින් එවකට වැලිකඩ පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මරල මහතාට සහ හිටපු අමාත්‍ය පාටිලි චම්පිකට එරෙහිව නීතිපති දප්පුලද ලිවේරා මහතා කොළඹ මහාධිකරණය හමුවේ මෙලෙස නඩු පවරුණු ලැබුවා. 2016 වර්ෂයේ පෙබරවාරි මාස 28 වෙනිදා රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක අත්තරංගුටගෙන පසුව අප මත මුදාහරිනු ලැබුවා. කොරෝනා වෛරසයේ සුලගින්ද ව්‍යාප්ත විය හැකි බවට මතුව ඇති සැකයක් පදනම් කරගනිමින් ඉන්දියාව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එනට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ රට තුලින් රෝගීන් වාර්තා වන ප්‍රවණතාව සම්බන්ධයෙන් මේවන විට සමීපව අධ්‍යයනය කරමින් සිටින බවයි. වාතයෙන්ද කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේද මේවන විට සැක මතු කර තිබෙනවා. මීට පෙර එසේ සිදු විය හැකි නොහැකි බවට කළ මතය වෙනස් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ වාතය රහා කොරෝනා වෛරසය ව්‍යාප්ත වන බවට සාක්ෂි මතු වෙමින් පවතින බවයි. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ වලින් 85%කට වඩා වැඩි පිරිසක් ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 45-60 අතර පුද්ගලයින්. ඉන්දියාවේ කොරෝනා මරණ වලින් 53%ක් අවුරුදු 60ට වැඩි පුද්ගලයින් ගණනවා. ඉන්දියාව යනු ලොව පුරා කොරෝනා ආසාදිතින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන තුන්වන රට බවට මේ වන විට පත්ව තිබෙනවා. නව කොරෝනා වෛරසයට වඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හඳුනා නොගත් නියුමෝනියා රෝගී තත්ත්වයක් අසකස්ථානෙන් වාර්තා වන බව එරට පිහිටි චීන තානාපති කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා. අසකස්ථානයේ පිහිටි චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එරට ගත වූ මාස 6ක කාලය තුලදී නියුමෝනියාව හේතුවෙන් මරණ 1872ක් වාර්තා වේ තිබ බවයි. ඉන් 628ක් ජුනි මාසයේදී වාර්තා වී තිබ බවත් රෝගීට ගොදුරු ඇතැම් චීන ජාතිකයින්ද මරණයට පත් වූ ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වනවා. එක් දේශ සීමාවක් කසකස්ථානයට සීමාව තිබෙන බැවින් ඇතිව තිබෙන නවතම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසයි එම තානාපති කාර්යාලය දැනුම් දී ඇත්තේ. මේ අතර දෙවන කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවධානමක් හේතුවෙන් කසකස්ථානයේ යලි අගුණ දැමීමට පියවරගෙන ඇති බව එරට ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටිනවා. මේ අතර කසකස්ථානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ පැත්‍රියමින් පවතින හඳුනා නොගත් නව නියුමෝනියා රෝගයට ගොදුරු වූ රෝගීන් 32,000ක් සහ මරණ 451ක් වාර්තා වී තිබ බවයි. එම හඳුනා අනගත රෝගීට සාපේක්ෂව කසකස්ථානයේ නව කොරෝනා වෛරස ආසාදිත රෝගීන් 53,021ක් සහ මරණ 296ක් වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ සමගින් මෞරට helanews.lk රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. කොළඹ සිට ප්‍රවෘත්තිගෙන මම තමීර මංජු. උණුසුම් ප්‍රවෘත්ති බලන්න පිවිසෙන www.helanews.lk වෙබ් අඩවියට සහ මෞරට ජාතික පුවත්පතේ නිල වෙබ් අඩවිය www.maurata.lk වෙබ් අඩවි වෙත. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.